ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනකල්ල වල්ගම්මුල් ආසනයේ ජන රැලියක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගමේ ග්‍රාමීය මාර්ගයේ ඉඳන් පළාත් සභා මාර්ගයේ ඉඳන් මහා මාර්ගයක් අධිවේගී මාර්ගයක් ඒ වගේම තාප බලාගාර විදුලි බලාගාර ඒ වගේම විශ්වවිද්‍යාල මාය වරායවල් ගුවන්තොටුපළවල් කිව් නොකිව් දැවන්ත සංවර්ධනයක් කරා. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණ කළා. අපේ අර නායක පරමාදර්ශී නායකයාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල නාමල් දක්ම ඉදිරියට ගෙනියන්න අපිත් එක්ක පෙළගැහිමු. ඩොලර් බිලියන 5ක් 6ක් ආපුවාම භාණ්ඩාගාරේ පිරිච්චාම ඕන දේ ඇඳලා කාලා ඉන්න පුළුවන් තත්වයක් හැදෙන්නේ. රාජපක්ෂ උතුරට රේල්ලුව ගෙනිච්ච හින්දා, රාජපක්ෂ අධිවේගී දකුණට ගෙනිච්ච හින්දා ලෝකෙ මිනිස්සු කියනවා ලංකාවට යමං ලංකාව ආරක්ෂිතයි, ත්‍රස්තවාදී නැහැ. ඒ නිසා ඒ தત્ත්වය උදා කරේ මහින්ද රාජපක්ෂ මිසක් වෙන කවුරුත් නෙමෙයි ආදරණීය අම්මේ තාත්තේ. ඒ නිසා තමයි එයාගේ පුතාව ගේන්න එකම හේතුව ඔබ තමුන්නාසල දෙන හයිය 21 වෙනිදාට චන්දපොලට ගිහිල්ලා අනිවාර්යෙන්ම පොහට්ටුව ඉස්සරහින් කතරේ ගාලා නාමල් රාජපක්ෂට ගම්පහ දිස්ත්‍රික්කේ දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දීලා 22 වෙනිදා වෙද්දී අලුත් ගමනක් යන්න මේ රටේ ජනාධිපති කරගන්න කියන ආදරණීය ඉල්ලීමෙන් නාමල් රාජපක්ෂට ජය වේවා. දඩියේ රාජපක්ෂ මැතිතුමාලාගේ පක්ෂය ආරම්භ කළා. බණ්ඩාරනායක ශ්‍රීමතාරාණන් එක්ක යාපු ගමන තුල මේ රට ගොඩනගන්න දේශීය ආර්ථිකය වගේම අපේ හැමදෙරුනේ දේශීය චින්තනය අපේකම ශක්තිමත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල දා ක්‍රියාත්මක වුණා. අපි විශ්වාස කරන නවීකරණයට අපි යන්න ඕනේ. අපි විශ්වාස කරන නූතන පරම්පරාවේ දරුවගේ අවශ්‍යතාවය මත මේ රටේ පරිපාලන ව්‍යුහය වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම තමයි රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ස්ථාවර කරන්න අවශ්‍ය පැහැදිලි දේශපාලන තීන්දුව తీරන අපි ගන්න ඕනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ පොදු ජනයාගේ දේශපාලන පක්ෂය. ඔබ මේ පක්ෂය හැදුවේ, ඔබ මේ පක්ෂය ගොඩනැගුවේ. එහෙමනම් මගේ ආදරය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මම ඔබෙන් ආරාධනා කරනවා. මේ සමස්ත කණ්ඩායමක ඒකරාශී වෙලා මේ මාසයේ 21 වෙනිදාට පොහොට්ටුව ඉස්සරහ කතරේ ගහලා මේ මාතෘ භූමියේ අනාගතය සුරක්ෂිත කරන්නත් ඔබ වෙනුවෙන් දිනු රටක් හදන්නත් කටයුතු කරන්න අපි එක්ක අත්වල් බැඳගන්නේ කියන ඉල්ලීම කරමින් ජය වේවා.